ඉතින් කොහොමද යාළුවනේ? අද මම ඔයාලට අරගෙන ආවේ 2022 වෙනිකුත් වන සික් කියන ඉංග්‍රීසි චිත්‍රපටයේ රිවිව් එක. මේක හොරර් ත්‍රිලර් කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. ඉතින් කොරෝනා තියෙන කාලෙක ගෑන් ළමයි දෙන්නෙක් නිරෝධායන වෙන්න හිතාගෙන ටවුන් එකේ තියෙන එයාලගේ ගෙදර දාලා දුර පළාතක තියෙන ගෙදරකට යනවා. මේ දෙන්නම ගෙදර ඉදදිම මෙයාලා මරන්න මිනිමරුවෙක් එනවා. ඉතින් මේ මිනිමරුව ගෑන් ළමයි දෙන්නව මරන්න ට්‍රයි කරන්නේ ඇයි? මේ දෙන්නට අන්තිමට මිනිමරුවගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? ඉතින් මේ හැම දෙයකටම උත්තර දැනගන්න ඕන නම් වීඩියෝ එක ඉවරනකල් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ වගේ ෆිල්ම් රිවිව් දෙකටම බලන්න ඕන නම් දැන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ 2020 මුල් කාලෙදී කොරෝනා වෛරස් එක ලෝක පුරාම පැතිරලා යන කාලෙ විදිහට. ඉස්සෙල්ලාම පෙන්වන්නේ නිරෝධායන සීමා දාන්න කලින් ඇමරිකාව පුරාම මිනිස්සු ගොඩක් කලබල වෙලා සුපර් මාකට් වල තියෙන බඩු ගෙවල් වලට අරගෙන යන සිද්ධියකි. මම සුපර් මාකට් එකට ඇවිත් ඉන්න ටයිලර් කියන කොල්ලට දන්නේ නැති නම්බර් එකකින් මැසේජ් එකක් එනවා අද හම්බෙමුද කියලා. හැබැයි ටයිලර් මේ නම්බර් එක දන්නේ නැති හින්දා හම්බ වෙන්න බෑ කියලා මැසේජ් එකක් දානවා. ඊට පස්සේ මේ මැසේජ් කරන කෙනා සුපර් මාකට් එකේ ටයිලර්ට පිටිපස්සේ ඉන්න විදියට ෆොටෝ එකක් ගහලා ඒක ටයිලර්ට යවනවා. හැබැයි මේ වැඩේ කරන්නේ කවුද කියලා අඳුරගන්න බැරි හින්දාම ටයිලර්ට තරහ ගිහිල්ලා පිටිපස්සේ ඉන්න හැමෝටම පේන විදියට මැද ඇඟිල්ල දික් පෙන්නනවා. පස්සේ මෙයා කායකට ගියාට පස්සෙත් අර නම්බර් එකෙන්ම දිගටම කෝල් ආවෙ හින්දා ටයිලර්ට ගොඩක් තරහ ගිහිල්ලා කෝල් එක ආන්සර් කරලා හොඳටම බනිනවා. ඉතින් මෙයා ටික වෙලාවකට පස්සේ ආපහු ගෙදර ගිහිල්ලා පඩිපෙළක වාඩි වෙලා හිටපු කොල්ලෙකුත් පහු කරගෙනම ගේ ඇතුළට යනවා. ඊට පස්සේ ටයිලර් අරගෙන ගියපු බඩු ටික අස් කරද්දි එයා දකිනවා ටිකකට කලින් වහලා දාලා තිබ්බ ගෙදර ප්‍රධාන දොර ආපහු ඇරලා දාලා තියෙනවා. ඒ වගේම එළියේ ලයිට් එකත් නිවි නිවි පත් වෙන ගමන් තමයි තිබ්බේ. ඒත් එක්කම ගෙදර ටීවී එකත් එකපාරටම ඔන් වුණ හින්දා ටයිලර් ටීවී එක ඔෆ් කරන්න යද්දි පිටිපස්සෙන් ආපු වෙස් මූණක් දාගත්ත මිනිහෙක් මෙයාට පීයකින් අනින ට්‍රයි කරනවා. මෙයා කොහොම හරි මිනිහගෙන් බේරිලා ගෙදර කාමරයකට ගිහිල්ලා දොර වහගත්තට පස්සෙත් වෙස් මූණ දාගත්ත මිනිහා පීයෙන් දොරට ඇනලා දොර අරින්න හදනවා. ඒ හින්දම ටයිලර් දොර අරින්න බැරි වෙන විදිහට කාමරයේ ඇතුළේ ඉඳන් මේසයක් දොර හරහට තියෙනවා. ඊට පස්සේ මෙයා එළියට හිටපු මිනිහගෙන් සද්දයක් නැති වුණාට පස්සේ බේස්බෝල් බැට් එකකුත් අරගෙන දොර අරගෙන කාමරයෙන් එළියට ගිහිල්ලා බලනවා. හැබැයි මෙච්චර වෙලා සද්දයක් නොකර බලාගෙන හිටපු මිනිහා එකපාරටම පිටිපස්සෙන් ඇවිල්ලා ටයිලර්ගේ බෙල්ල කපලා මරලා දානවා. ෆිල්ම් එකේ ඊළඟට පෙන්නනවා මේරි පාකර් කියන යාළුවෝ දෙන්නා නිරෝධායන වෙන්න හිතාගෙන ටිකක් දුරකට වෙන්න තියෙන පාකර්ගේ ෆාම් හවුස් එකට යන්න ලෑස්ති වෙන විදිය. දෙන්නා පිටත් වෙන්න කලින් පාකර් සෙල්ෆියක් අරගෙන නිරෝධායන වෙන්න ෆාම් හවුස් එකට යනවා කියලා ටයිටල් එකක් දාලා Facebook එකේ පෝස්ට් එකක් දානවා. ඉතින් දෙන්නා ඊට පස්සේ ගොඩක් දුර ඇවිල්ලා ටික වෙලාවකට පස්සේ මේ ෆාම් හවුස් එක තියෙන තැනට එනවා. මෙයාලා ගේ ඇතුළට ගිහිල්ලා අරගෙන ගියපු බඩු අස්පස් කරද්දි පාකර්ගේ ෆෝන් එකට විනෝද වෙනවාද කියලා දන්නේ නැති නම්බර් එකකින් මැසේජ් එකක් එනවා. එයා ඒ නම්බර් එක දන්නේ නැති හින්දා ඒක වැඩිය ගණන් ගන්න නැතුව කවුද මේ කියලා විතරක් රිප්ලයි එකක් දානවා. ඉතින් මෙහෙම ටික වෙලාවකට පස්සේ දෙන්නම ගෙදර ළඟම තිබ්බ වැවක් ළඟ වාඩි වෙලා ඉද්දි පාකර්ට ආයෙත්තර නම්බර් එකෙන් මැසේජ් එකක් එනවා වැවේ වතුර පැහැදිලි ඒකින්ද වතුරට පනින්න කියලා. පාකර්ට මේ ගැන අමුත්තක් වගේ දැනලා මේරටත් මේක කියලා ඒ නම්බර් එක බ්ලොක් කරලා දානවා. දෙන්න ඊට පස්සේ වැවෙන් නාලා ගේ ඇතුළට ගිහිල්ලා ඉද්දි පාකර් දකිනවා ටික වෙලාවකට කලින් වහලා දාපු දොර කවුරු හරි අරලා දාලා තියෙනවා. හැබැයි මෙයා වටපිට බලලා කවුරුත්ම පේන්න හිටියේ නැති හින්දා ඒක ගැන වැඩිය හිතන්න නැතුව දොර ආපහු වහලා දාලා යනවා. ඉතින් එදා රෑ වෙලා මෙයාලා දෙන්න සාලෙට වෙලා ටීවී එක බල බලා ඉදී එළියෙන් ලොකු ഘോഷාවක් වගේ සද්දයක් ඇහෙන්න ගන්නවා. සද්ද මොකද්ද කියලා බලද්දි දෙන්න ජනේලෙන් දකිනවා එළියේ කවුරු හරි ඉන්නවා වගේ කියලා. මේ වෙලාවේ එකපාරටම දොරේ බෙල් එකක් අදුණු හින්දා ඕන දෙයක් වෙන්න කියලා හිතාගෙන මේරි පීහියකුත් අතර ගන්නවා. පාකර් බයෙන් වගේ අහනවා එළියේ කවුද ඉන්නේ කියලා. හැබැයි එළියේ ඉන්නේ කවුරුණත් කිසිම කතාවක් නැතුව එක දිගටම දොරට තට්ටු කරන එක විතරයි කරේ. මේකට මේ දෙන්නගේ කුතුහලය තවත් වැඩි වෙලා පාකර් මේරි අතේ තිබ්බ පිහියත් අරගෙන හැමීට දොර ඇරලා බලනවා. හැබැයි එළියේ කවුරුත්ම පේන්න හිටියේ නැහැ. පාකර් තරහින් කෑ ගහලා කියනවා කවුරුණත් කමන්නා හැංගිලා ඉන්න දෙනකින් එළියට එන්න කියලා. ඒත් එළියෙන් කිසිම සද්දයක් ආවේ නැහැ. හැබැයි මෙයාලා දන්නේ නැතුවම මේ වෙලාවේ ගේ ඇතුළේ හිටපු මේරිගේ පිටිපස්සෙන් කවුරු හරි ඇවිදගෙන එන විදිය අපට පේනනවා. මේරි මේ සද්දට බවෙලා පිටිපස්ස හැරලා බලද්දි ඩීජේ කියන කොල්ල තමයි ඇවිල්ලා හිටියේ. ඩීජේ කියන්නේ පාකර් එක්ක යාළු වෙලා ඉන්න මෙයාලගේ ටවුන් එකේම කොල්ලේ. කොහොම හරි මෙහෙම කියන්න නැතුවම ආවකට පාකර් ඩීජේට හොඳටම මේ වෙලාවේ බලනවා. ඩීජේ කියනවා දෙන්නව පුදුම කරන්න හිතාගෙන තමයි ඒ විදියට ආවේ කියලා. ඉතින් පාකර් මේරි දෙන්න මේ වෙද්දි නිරෝධායන වෙන ගමන් හිටියේ. ඒක හින්දා ඩීජේත් මෙයාලට විවෘත වෙන හින්දා දෙන්න අකමැත්තෙන් වුණත් ඩීජේවත් එයාලත් එක්ක තියාගන්න සිද්ධ වෙනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ එළියේ ගින ගොඩක් ගහලා ඩීජේ පාකර් දෙන්න දුමක් දාද්දි මේරි තාමත් නිරෝධායන වෙන එක ගැනම හිතලා අනිත් දෙන්නගෙන් ඈත් වෙලා ඉන්න බලනවා. කොහමද තුන්දෙනාමේ විදියට එළියේ ටික වෙලාවක් ඉඳලා ඩ්‍රින්ක් එකක් එහෙම දාලා බේස්මන්ට් එකට ගිහිල්ලා සින්දුවක් දාලා හොඳටම විනෝද වෙනවා. පස්සේ මහන්සි හදුනට පස්සේ තුන්දෙනාම සාලට ගිහිල්ලා පරණ විස්තර ටිකක් කතා කරගෙන ඉන්නවා. ටික වෙලාවකින් මේරි නිදා ගන්න ගියාට පස්සේ පාකර් ඩීජේ දෙන්න අතරේ රණ්ඩුවක් ඇති වෙනවා. මොකද පාකර් කියනවා දැන් යාන්ට ඩීජේගෙන් වෙන් වෙලා ටික කාලයක් තනියම ඉන්න ඕන කියලා. ඩීජේටත් මේකට අවුල් ගිහිල්ලා පාකර්ට හොඳටම බැනලා පාකර් ඉන්ස්ටාග්‍රෑම් එකට දාලා තිබ්බ වීඩියෝ එකකුත් එයාට පෙන්නනවා.
ඒ වීඩියෝ එකේ තිබ්බේ පාකයාගේ කැම්පස් එකේ කොල්ලෙක් වුණ බෙන්ජි කියන කොල්ලව කිස් කරන සිද්ධිය. ඒකට හේතුව විදිහට පාක කියනවා එයා ඩීජේ එක යාළුනේ හැමදාම එකට ඉන්න හිතාගෙන නෙමෙයි ඒකෙහිඳ එයාට ඕන කෙනෙක්ව ආශ්‍රය කරන්න නිදහසක් තියනවා කියලා. හැබැයි ඩීජේ නම් මේ සම්බන්ධය ගැන සීරියස් විදිහටම හිතලා තියෙන්නේ. පාක මෙච්චර දේවල් කියද්දි ඩීජේට තාමත් ඕන මේ සම්බන්ධය දිගටම තියාගෙන යන්න. ඒකෙහිඳ මෙයා මේ වෙලාවේ පාකව කිස් කරන්නත් හදනවා. හැබැයි පාක ඩීජේව ප්‍රතික්ෂේප කරලා ආපහු ගේ ඇතුළට යනවා. ඊට පස්සේ ඩීජේත් ඇතුළට යද්දී අපට පෙන්නනවා කළුපාට කැප් එකක් දාගත්ත කවුරු හරි මිනිහෙක් එළියෙන් ඉඳන් මේ දෙන්න දිහා බලාගෙන ඉඳලා තියෙනවා කියලා. ඉතින් ගේ ඇතුළට ගියපු පාක ඩීජේ එක්ක කතා කරපු දේවල් ගැන මේකටත් කියනවා. මේ වෙලාවෙත් දෙන්න කතා කරන දිහා අර එළිය හිටපු කෙනා ගේ ඇතුළටත් ඇවිල්ලා හොරෙන් බලාගෙන තමයි ඉන්නේ. යාළුවෝ දෙන්න මෙහෙම ටික වෙලාවක් කතා කරලා පාක නිදාගන්න හිතාගෙන යාගේ කාමරයට යනවා. ඒත් එක්කම මෙච්චර වෙලා හැංගිලා බලාගෙන හිටපු මිනිහත් ඉක්මනටම එතනින් යනවා. පාක කාමරයට ගිහිල්ලා නිදාගත්තට පස්සේ කළුපාට අඳගත්ත මිනිහා පාකගේ කාමරයට ගිහිල්ලා එයාගේ ෆෝන් එක ගන්නවා. ටික වෙලාවකින් සාලේ හිටපු ඩීජේත් ඇහැරිලා බලද්දි එයාගේ ෆෝන් එකත් එයා ළඟ තිබ්බේ නැහැ. ඒ හින්දම එයා එතන හැමතැනම බලනවා ෆෝන් එක තියෙනවද කියලා. ඒත් එක්කම එකපාරටම ගෙදර රේඩියෝ එකත් ඔන් වෙලා හයියෙන් සින්දුවක් ප්ලේ වෙන්න ගත්තට පස්සේ නිදාගෙන හිටපු කෙල්ල දෙන්නත් ගොඩක් කලබල වෙලා ඇහැරිලා බලනවා මේ සද්දේ මොකද්ද කියලා. පාක එයාගේ ෆෝන් එක බැලුවත් ඒක තිබ්බෙත් නැති හින්දා කුතුහලකින් වගේ කාමරෙන් එළියට යනවා. එයා හිතුවා ඩීජේ තමයි මෙච්චර හයියෙන් සින්දු දාලා තියෙන්නේ කියලා. හැබැයි එකපාරටම හැංගිලා හිටපු ඩීජේ පාකව අල්ලගෙන පැත්තකට කරලා කියනවා ගේ ඇතුලේ තවත් කවුරු හරි ඉන්නවා වගේ කියලා. දෙන්නගම ෆෝන් දෙක තිබ්බ නැති හින්දා මෙයාලා හිතුවේ මේ ගේ ඇතුලේ ඉන්න කවුරුණත් මිනිහා තමයි ෆෝන් දෙකත් අරගෙන නැත්තේ කියලා. ඉතින් මේකට මොකක් හරි කරන්න ඕන කියලා හිතලා ඩීජේ පාකට කියනවා එළියට ගිහිල්ලා එයාගේ කාර් එක ස්ටාර්ට් කරන්න එයා මේරිවත් අරගෙන එන්නම් කියලා. පාක එළියට ගිහිල්ලා කාර් එක ළඟට දුවගෙන යද්දි දකින්නවා කළුපාට අඳගත්ත මිනිහා මේරිගේ කාමරය ඇතුළේ ඉන්නවා. පාක ගොඩක් කලබල වෙලා මේරිට කතා කරනවත් එක්කම ඇතුළේ හිටපු කෙනා මේරිට පිහියෙන් අනින්න ට්‍රයි කරනවා. හැබැයි වාසනාවට වගේ ඊට කලින් ඩීජේ කාමරයට ගිහිල්ලා මේරිව කාමරෙන් එළියට යවලා තිබ්බේ. ඒත් මේ වෙලාවේ කාමරේ හිටපු ඩීජේව අල්ලගෙන අර්මිනියා ඩීජේටත් පිහියෙන් අනින්න ට්‍රයි කරනවා. හැබැයි ඩීජේ කොහොම හරි මිනිහාගෙන් බේරිලා කාමරෙන් එළියට දුවලා ගිහිල්ලා මුවඟක් දමලා මිනිහාට ගහනවා. ඒත් ආයෙත් මිනිහා නැගිටලා ඩීජේගේ කකුලට පිහියෙන් අල්ලලා කකුලට ගොඩක් තුවාල කරනවා. මේ අතරේ පාක මේරි දෙන්න ඩීජේ එනකල් කියලා එළියේ කායක ඇතුළට වෙලා බලාගෙන තමයි ඉන්නේ. ඩීජේ කොහොම හරි එළියට යන්න ට්‍රයි කරත් මිනිහා ඩීජේට යන්න දෙන්නේ නැතුව පිහියෙන් හොඳටම අනිනවා. හැබැයි එකපාරටම ගෙදර ඉස්සරහ දොර ඇරිලා ඩීජේ හිමීට එළියට එනවත් එක්කම පාක කායකෙන් බහැර ඩීජේ හිටපු තැනට යන්න හදනවා. ඒත් ඩීජේ ආපු විදිය දකිද්දි පාකට තේරෙනවා ඩීජේගේ කකුල් දෙක බිම ගෑවෙන්නේ නැහැ කියලා. මොකද විස්මූණ දාගෙන හිටපු මිනිහා ඩීජේගේ පිටට උලකින් අල්ලලා තමයි මේ විදියට එළියට අරගෙන එන්නේ. මෙහෙම එළියට අරගෙන ආවට පස්සේ මිනිහා යකඩුවලෙන් ඩීජේට ඇනලා මරලා දානවා. මේක දැක්කට පස්සේ පාක ගොඩක් බය වෙලා කෑ ගහගෙන ආපහු කායක ඇතුළට දුවර යනවා. ඒ ගමම මෙයාලා එතනින් යන්න හිතාගෙන කායක ස්ටාර්ට් කරාට පස්සේ තමයි දැනගන්නේ මේ වෙද්දිත් කායකේ රෝද හතරම කපලා ඩැමේජ් කළා කියලා. ඒත් කොහොම හරි යන්න ඕන කියලා හිතාගෙන වාහනේ ඩ්‍රයිව් කරත් වාහනේ මේ වෙලාවේ පාරෙන් එළියට පැනලා කානුවක හිර වෙනවා. ඒත් එක්කම අරමිනේ එතෙන්ටත් ඇවිල්ලා ගඩොල් ගැටයක් දාලා මෙයාලගේ වාහනේ වීදුරුව බෙදලා දානවා. ඊට පස්සේ මේරි පාක දෙන්න කායකෙන් බැලලා අපහු ගේ ඇතුළට දුවලා යනවා. එළියට මිනිහත් දෙන්නව කොහොම හරි අල්ලගන්න හිතාගෙන පිටිපස්සෙන්ම පන්නගෙන යනවා. දෙන්න ගේ ඇතුළේ තිබ්බ අට්ටාලයක් ඇතුළට ගිහිල්ලා දොර වහලා දානවා. ඊට පස්සේ මෙයාලා මේ අට්ටාලෙන් එළියට යන්න තිබ්බ ජනේලයක් අරින්න ට්‍රයි කරත් ඒක හිර වෙලා තිබ්බ හින්දා අරගන්න පුළුවන් වුණ නැහැ. ඉතින් වැඩි වෙලාවක් යන්න කලින් මිනිහා ඇවිත් මේ දොරත් අරින්න ට්‍රයි කරනවා. පාක දිගටම ජනේලය අරින්න ට්‍රයි කරද්දි මේරි දොර තද කරගෙන ඉන්නවා. හැබැයි මේරිට වඩා එළිය හිටපු මිනිහා ශක්තිවන්ත හින්දා කොහොම හරි දොර අරගෙන ඇතුළට එනවා. ඒත් එක්කම පාක දොර ළඟට ඇවිල්ලා මිනිහාට පයින් ගහලා පඩිපෙළ දිගේ පහළට වටනවා. පස්සේ පාක යකඩකින් ගහලා එතන ජනේලේ වීදුරුව කඩලා දැම්මට පස්සේ කෙල්ල දෙන්න ජනේලෙන් වහලේ උඩට පැනලා පහළට යන්න ට්‍රයි කරනවා. හැබැයි දෙන්න හැම වහලේ උඩින් ඇවිදගෙන යද්දි ඇතුළේ හිටපු මිනිහා පොඩි ජනේලකින් අත දාලා මේරිය පහලෙන් පහළට තල්ලු කරනවා. මේරිට මොකද වුනේ කියලා බලන්න ඕන හින්දා පාක ආයෙත් ගේ ඇතුළට ගිහිල්ලා මේරි වැටුණ තැනට යන්න හදනවා. හැබැයි ආයෙත් අර මිනිහා පාක ඉන්න පැත්තට ආපු හින්දම එයා කුස්සිය පැත්තට ගිහිල්ලා අතට අහුවෙන දේවල් වලින් මිනිහාට ගහන්න හදනවා. කොහොම හරි මිනිහා බිමට ඇදගෙන වැටුණත් එක්කම පාක යකඩ උපකරණයක් අරගෙන මිනිහාගේ ඔළුවට හොඳටම ගහනවා. ඉතින් පාක හිතුවේ මිනිහා මැරුණ හින්දා ප්‍රශ්න එතනින් ඉවරුණා කියලා. හැබැයි ඇත්තටම එහෙම වුණේ නැහැ. පාක එතනින් ගියාට පස්සේ තෙලේ ඉඳන් තවත් විස්මුණක් දාගත්ත කෙනෙක් මැරුණ මිනිහා ළඟට ඇවිල්ලා ගොඩක් වේදනාවෙන් වගේ අඬන්න ගන්නවා. පාක මේක දැක්කට පස්සේ ඉක්මනටම ගෙදරින් එළියට ගිහිල්ලා මේරි වැටිලා හිටපු තැනට යනවා. වහලෙන් වැටිලා දුවාලුණාත් මේරිට තාමත් සිහිය තිබ්බා. මේ වෙලාවේ පාක මේරිට කියනවා එක මිනිහෙක් නෙමෙයි මිනිස්සු දෙන්නෙක්ම එයාලව මරන්න ඇවිත් තියෙනවා. එයා එතනින් ගිහිල්ලා හැංගිලා බලාගෙන ඉන්නම් මේරිත් දිගටම මැරුණා වගේ එතනට වෙලා ඉන්න කියලා. ඉතින් ගේ ඇතුළට ආව අනිත් කෙනා එළියට ඇවිල්ලා ඉස්සල්ලාම බලනවා මේරිට තාමත් සිහිය තියෙනවද කියලා. කොහොම හරි මේරිට පණ තියෙනවා කියලා දැනගෙන එයාටත් කරදරයක් කරයිද කියලා හිතලා පාක හැංගිලා බලාගෙන ඉන්නවා. මේරිට සිහිය තියෙනවා කියලා දැනගන්න කලින් මිනිහාගේ අවධානය වෙනස් කරන්න හිතාගෙන පාක වෙන පැත්තකට ගලක් විසි කරනවා. හැබැයි මිනිහා පාක හැංගිලා හිටපු දැන දැක්කට පස්සේ පාක වැව පැත්තට දුවගෙන යනවා.
මිනිහත් පස්සෙම දුවගෙන ගිහිල්ලා පාක ළඟටම ආවට පස්සේ එයා මිනිහට හබලෙන් ගහලා පාරුවට නැගලා වැවදිගේ පාරුව පදගෙන යනවා. මේ අතරේ මේරි වැටුණ තැනින් කොහොම හරි නැගිටලා අමාරුවෙන් ආපහු ගේ ඇතුළට ඇවිදගෙන යනවා. හැබැයි වහල උඩ ඉඳන් වැටුණ හින්දා මෙයාගේ කකුලක් මේ වෙද්දිත් කැඩලා තිබ්බේ. පාරුව පදගෙන ගියපු පාක ටිකක් දුර යද්දි අර මිනිහා වතුර යටින් පීනගෙන ගිහිල්ලා ආයෙත් පාකට පහර දෙන්න හදනවා. මේ වෙලාවේ පාක හබලෙන් මිනිහට ගහපු හින්දම මිනිහා පාරුව යටට ගිහිල්ලා කිනිස්සකින් පාරුව උඩට අනිනවා. ඒත් එක්කම පාකගේ අතරත් පිහිපාරක් වදුණ හින්දා එයා වතුරට පැනලා ගොඩ පැත්තට පීනගෙන යනවා. මේ වෙලාවේ ගේ ඇතුළේ ඉන්න මේරි පුටුවක් කඩලා ඒකෙන් ලී කෑලි දෙකක් අරගෙන එයාගේ කැඩුණු කකුලට තියලා බැඳ ගන්නවා. ඉතින් පාක වැවෙන් පීනලා ගොඩට ඇවිත් ඒ ළඟ තිබ්බ ගෙදරකට ගිහිල්ලා කතා කරනවා. හැබැයි කවුරුත්ම ඒ ගෙදර ඉන්න පාටක් නම් තිබ්බේ නැහැ. ඒ හින්දාම මෙයා අර මිනිහා එන්න කලින් ගෙදර ජනේලයක් අරගෙන ගේ ඇතුළට යනවා. මෙයා හැංගෙන්න හිතාගෙන කාමරෙන් කාමරයට යද්දි ගෙදර අයිතිකාර මිනිහා තුවක්කුවකුත් අරගෙන පාකගේ ඉස්සරහට එනවා. පාක මේ ගෙදර මේ පිරිමිගෙනාගේ දුවව මීට කලින්ම අඳුරගෙන හිටියා. ඒකින්ද පාක මේ මිනිහට එයාට උන කරදරය ගැන කියලා එයාට උදව් කරන්න කියලා දිල්ලනවා. හැබැයි එයාලා පොලිසියට කතා කරන්න කියලා එතනින් යන්න හදද්දිම අර මිනිහා ගේ ඇතුළට ඇවිල්ලා පිරිමිගෙනාට එකක් ගහලා බෙල්ලක බල මරලා දානවා. මිනිහා දුවක්කු අරගෙන පාකට වෙඩි තියන්න කලින් එයා ආයෙත් එළියට ගිහිල්ලා බාර දිගේ දුවගෙන යනවා. මේ අතර ගේ ඇතුළේ ඉන්න මේරි කකුලට ලී දෙකක් බැඳගෙන කකුල රෙද්දකින් වෙලන්න හදද්දිම අර මැරුණා වගේ වැටලා හිටපු මිනිහට ආපහු සිහිය ඇවිල්ලා මේරිට පාර දෙන්න හදනවා. හැබැයි කුස්සියේ වැටලා තිබ්බ පිහියක් අරගෙන මේරි මේ පාර නම් මැරෙන්නම මිනිහට පිහියෙන් අනිනවා. ඉතින් පාක පාර දිගේ දුවගෙන ගිහිල්ලා පඳුරක් එහා පස්සේ හැංගිලා ඉද්දි මිනිහත් පිහියත් අතේ තියාගෙන දිගටම පාකව හොයනවා. කොහොම හරි මිනිහා වෙන පැත්තකට යනකල් බලාගෙන ඉඳලා පාක ආපහු පාර දිගේ ඉස්සරහට දුවගෙන යනවා. හැබැයි අර මිනිහා හැංගිලා ඉඳලා ආයෙත් පාකව අල්ලගන්නවා. මිනිහා පිහියෙන් අනින්න හදද්දිම පාර දිගේ කා එකක් එනවා දැකලා පාක ලීයකින් මිනිහට ගහලා කා එක පැත්තට ආපහු දුවලා යනවා. හැබැයි පැමලා කියන මේ කා එක ඇතුළේ හිටපු ගෑනු කෙනා පාකට කියනවා මාස්ක් එකක් නැතුව එයාව කා එක ඇතුළට ගන්න බෑ කියලා. පාක ගොඩක් බගෑ පැත්තලා උදව් ඉල්ලපු හින්දා පැමලා මාස්ක් එකක් පාකට දීලා කියනවා ඒක දාගෙන කා එක ඇතුළට නගින්න කියලා. අර මිනිහා ආයෙත් නැගිලා කා එක පැත්තට ඇවිදගෙන යද්දි පාක කා එක ඇතුළට නැගලා දොරවල් ලොක් කරගන්නවා. හැබැයි අර ගෑනු කෙනා දුන්න මාස්ක් එකට ක්ලෝරෝෆෝම් දාලා තිබ්බ හින්දා පාකට මේ වෙලාවේ සීය නැති වෙලා යනවා. ඉතින් ටික වෙලාවකින් මේරි ගේ ඇතුළට වෙලා ඉද්දි එයා දකිනවා ගෙදරට කා එකක් එනවා කියලා. පැමලා කියන ගෑනු කෙනාගේ කා එක තමයි ඒ විදියට ආවේ. පැමලා අර වෙස්මුණ දාගත්ත මිනිහත් එක්ක සිහිය නැති වුණ පාකව ගේ ඇතුළට අරගෙන යද්දි මේරි ගේ ඇතුළේ ඉඳන් හැංගිලා මේ හැම දෙයක්ම බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ අර මිනිහා පාකගේ කොවිඩ් පරීක්ෂා කරන්න සාම්පල්ලයක් ගද්දි පාකට ආපහු සීයනවා. දෙන්න ඒ විදියට පාකගේ කොවිඩ් ප්‍රතිඵල එනකල් බලාගෙන ඉන්න ගමන්ම මැරුණ යාළගේ අනිත් සමාජිකයා වෙනුවෙන් ගොඩක් දුක් වෙනවා. මොකද ඒ දෙන්නගේ පුතා තමයි මේ විදියට මැරලා තියෙන්නේ. ඒත් එක්කම මේ දෙන්න පාක ළඟට ගිහිල්ලා මේ හැම දෙයක්ම කරන්න හේතුව කියනවා. ඉස්සෙල්ලම පාක අර ඉන්ස්ටාග්‍රෑම් එකට දාලා තිබ්බ වීඩියෝ එක මෙයාලා පාකටම පෙන්නනවා. ඇත්තටම මේ පාකත් එක්ක ඉන්න බෙන්ජි කියන කොල්ලා මේ දෙන්නගේ බාල පුතා. මේ බෙන්ජි කියන කොල්ලට කොවිඩ් හැදිලා දවස් 3කට කලින් තමයි මැරලා තියෙන්නේ. කලින් දවසක බෙන්ජි මේ පාකත් එක්ක හිටපු හින්දා මෙයාලා හිතනවා බෙන්ජිලත් කොවිඩ් හැදෙන පාකගෙන් බෝ වෙලා වෙන්නේ නැති කියලා. ඒ හින්දාම මෙයාලා මේ පාක බෙන්ජි දෙන්න හම්බුණ පාටි එකේ කොවිඩ් හැදලා හිටපු හැමෝම හොයලා බෙන්ජිගේ මරණ වෙනුවෙන් පිළිගන්න හිතාගෙන තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ෆිල්ම් එකේ මුලින්ම පෙන්නපු ටයිලර් කියන කොල්ලගෙන් තමයි පාකට කොවිඩ් බෝ වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි එයාලා මුලින්ම ටයිලර් කියන කොල්ලව මරලා දැම්මේ. මෙයාලා මෙහෙම කතා කර කර ඉද්දි මේරි හොරෙන් මෙයාගේ ලැප්ටොප් එක තියෙන තැනට ගිහිල්ලා උදව් ඉල්ලලා පොලිසියට කතා කරන්න ට්‍රයි කරනවා. හැබැයි පොලිසියව සම්බන්ධ කරගන්න බැරි වුණ හින්දා මේරි එයාගේම තාත්තට මැසේජ් එකක් දානවා. ඒත් එක්කම මෙයාගේ අවාසනාවට වගේ කාමරේ හිටපු ජේසන් කියන මිනිහා දකිනවා රවුටර් එකේ ලයිට් එක නිවි නිවි පත් වෙනවා කියලා. ඒකෙන් කියවෙන්නේ කවුරු හරි රවුටර් එකට කනෙක්ට් වෙලා ඉන්නවා කියලා. ඉතින් මේරි තාමත් ජීවත් වෙලා ඉන්නවා කියලා හිතලා ජේසන් එළියට ගිහිල්ලා බලනවා මේරි වැටුණ තැනම ඉන්නවද කියලා. මේකෙන් ප්‍රයෝජන ගත්ත මේරි හිමීට ජේසන්ගේ බිරිඳ ළඟට ගිහිල්ලා ඔළුවට බෝතලයකින් ගහලා යාව ජනේලෙන් පහළට තල්ලු කරලා දානවා. මේ සද්දෙත් එක්ක ජේසන් ආපහු ගේ ඇතුළට එනවා. හැබැයි ඒ වෙද්දි මේරි පාක දෙන්න ගේ ඇතුළේ හැංගිලා තමයි හිටියේ. ජේසන් දෙන්නව හොයාගෙන පඩිපෙළ දෙකේ උඩට නගිනවත් එක්කම මේරි හැංගිලා ඉඳලා මිනිහාගේ කකුල පිහියකින් කැපුවට පස්සේ පාක ජේසන්ව බල්කනියෙන් පහළට තල්ලු කරනවා. ජේසන් බිමට වැටෙද්දි මුවාගක් උඩට වැටලා එයා එතනම මැරලා යනවා. ඊට පස්සේ පාක මේරිවත් අරගෙන මේ ගෙදර තිබ්බ පරණ ගරාජ් එකට යනවා. මේ ගරජ් එක ඇතුළේ මෙයාලට අයිති වෙලා තිබ්බ පරණ කායකුත් තිබ්බා. හැබැයි කායක මේ වෙලාවේ ස්ටාර්ට් උනේ නැති හින්දා පාක කායකට තෙල් දාන්න හදනවා. ඒත් එක්කම එකපාරටම පැමලා පොරවක් අරගෙන ඇවිල්ලා පාකට කොටනවා. හැබැයි වාසනාවට වගේ පාක අතේ තිබ්බ තෙල් කෑන් එකට තමයි පොරව පාර වැදුනේ. පැමලා දිගටම පොරවෙන් කොටන්න හදද්දි මේරිත් පාකව බේරගන්න හිතාගෙන ඒ පැත්තට බඩගාගෙනම යනවා. කොහොම හරි පාක ආපහු පැමලට පයින් පාරක් ගැහුවට පස්සේ මේ වෙද්දිත් පැමලගේ ඇඟ පුරාම තෙල් හැලිලා තිබ්බ හින්දා මේරි පැමලගේ ඇඟට ගිනි දෙනවා. ගිනි ගන්න පැමලා වේදනාවෙන් පාර දිගේ දුවගෙන යද්දි එයා හැම මැරලා වැටෙනවා. ඉතින් අන්තිමටම යාළුවෝ දෙන්න ජීවිතේ බේරගෙන ගරජ් එකෙන් එළියට එනවත් එක්කම ෆිල්ම් එක ඉවර වෙනවා. දෙන්න කොහොම හරි අමාරුවෙන් සටන් කරලා ජීවිතේ බේරගත්තට පස්සේ තමයි පොලිසියත් මෙතෙන්ට එන්නේ.
ඉතින් යාළුවනේ වීඩියෝ එක ඉවරන කල් බලපු හැමෝටම තැන්කියු කියලා කියනවා. ඒ වගේ මේ වගේ ෆිල්ම් රිවියු දිගටම බලන්න ඕන නම් දැන් වාගේ YouTube channel subscribe කරලා තියාගන්න. එහෙනම් අපි තවත් මේ වගේම ෆිල්ම් රිවියු එකකින් හම්බ වෙමු.